भाषा संस्पर्श वगैरह भाषा संपर्क के न भाषा संकल्प के न पहले की निवक करने में माद उत्साह करने भाषा संस्पर्श के लक्षणे अतटम एक टकेनो आपी लैंग्वेज कांटेक्ट किया ला नेतां लिंग्विस्टिक्स कांटेक्ट के लक्षणो भाषा संपर्क के लक्षणे लैंग्वेज इंपैक्ट के रेगर इधर भाषा संस्पर्शे की लैंग्वेज कॉन्टैक्ट एक भाषावाक तवत भाषावाक हो भाषा समग संबंध वीम कॉन्टैक्ट वीम टकिएन भाषा संस्पर्शे कियला इतकोट भाषा संपर्क कियला कियानी लैंग्वेज इंपैक्ट किसियम भाषावकट तवत भाषावक हो भाषावकिंग භාෂාවලින් ලැබෙන බලපෑම දැන් හොඳම උදාහරණයක් තමයි සිංහල භාෂාවට දැඩි ලෙස බලපාපු භාෂාවක් තමයි මෑත කාලීන ඉංග්‍රීසි භාෂාව. එතකොට ඒකේ ඇත්තටම භාෂා සංස්පර්ශයට වඩා භාෂා සම්පර්කය තමයි ඉංග්‍රීසියෙන් සිංහලට ලැබිලා තියෙන්නේ. හේතුව අලුතෙන් අකුරක් එකතු වුණා. ඒ වගේම වාක්කෝෂයට විතරක් නෙමෙයි ව්‍යාකරණත් ඉංග්‍රීසිය අනුව වෙනස් වෙන්න පටන් ගත්තා. එතකොට මෑත කාලීනව සිංහල භාෂාවට සම්පර්කේ විච්ච භාෂාවක් තමයි ඉංග්‍රීසි කියන භාෂාව. එතකොට අද මම සාකච්ඡා කරන්නම් මොකද්ද මේ භාෂා සංස්පර්ශය කියන්නේ භාෂා සම්පර්කේ කියන්නේ. මේක බැලූ බැල්මට එක වගේ දෙයක් භාෂාවක බලපෑමක් කියලා කියන්නේ. ඒ බසත් එක්ක ඇත්තටම කොන්ටැක්ට් වෙනවා. ඉතින් මම වචන දෙක පැහැදිලි කළා. මම දැන් පැහැදිලි කරන්නම් කොහොමද භාෂා සංස්පර්ශයක් ඇති වෙන්නේ කියලා. භාෂා සංස්පර්ශයක් ඇති වෙන්නේ කිසියම් භාෂාවක් තවත් භාෂාවක් හෝ භාෂා සමග සම්මිශ්‍රණය වීම. මේක හේතු වෙන්න පුළුවන් වෙනත් ජන කොට්ටාසයක් කිසියම් භාෂාවක් කතා කරන ජන කොට්ටාසයක් සමග සම්බන්ධ වීම, ඒ වගේම ආක්‍රමණය කිරීම, මේ වගේ ඒ වගේම වෙළඳ කටයුතු නිසා කිසියම් ජන කොට්ටාසයක් තවත් ජන කොට්ටාසයක් සමග සම්බන්ධ වීම, මේ වගේ සාධක රැසක් බලපානවා භාෂා සංස්පර්ශයක් වීමට. ඒතර සිංහල භාෂාව ගත්තොත් සිංහල භාෂාව අපි ක්‍රිස්තුපූර්ව 6 වෙනි විතර ගන්නකොට සිංහල භාෂාව අපි දන්න විදිහකට එහෙම දැඩි සංස්පර්ශයක් සිද්ධ වෙලා තියෙන්නේ නැහැ. අපි කියන්නේ ඒ කාලේ තිබ්බ භාෂාව මේ රටේ හිටිය යක්ෂ, රාක්ෂ, නාග, දේව කියන සොදේශිකයෝ කතා කරපු භාෂාවක්. එතකොට ඒ සොදේශිකයෝ කතා කරපු භාෂාවට අපි හෙළබස කියලා කියමුකෝ. ඒ හෙළබස තමයි ඔන්න අපේ ලංකාවේ තිබ්බ භාෂාව. ඒ භාෂාවට මුල්වරට ඔන්න අපි දන්න විදිහට අපිට ඓතිහාසික සාධක අනුව සිදුවෙන පළවෙනිම සංස්පර්ශය තමයි විජේ කුමාරයාගේ පැමිණීම. ඒකට විජේ කුමාරයා සහ ඔහුගේ 700ක් පිරිස ගෙනාපු භාෂාව හෝ භාෂා අපේ තිබ්බ සොදේශීය භාෂාවත් එක්ක සම්මිශ්‍රණය වෙනවා. ඔන්න පළවෙනි භාෂා සංස්පර්ශය සිද්ධ වුණා. එතකොට උතුරු ඉන්දියානු භාෂාවක සංස්පර්ශයේ ඔන්න මුල්වරට සිද්ධ වෙනවා. ඒ විජයාවතරණයත් සමගම ඊට පස්සේ අපි දන්නවා ක්‍රිස්තුපූර්ව 2 මැද භාගයේ විතර වෙනකොට ඔන්න බෞද්ධ ආගම නැත්නම් බුද්ධ ආගම ලංකාවට ගේනවා. එතකොට රාජ්‍ය ආගම බවට බුද්ධ ආගම පත් වෙනවා. එතකොට බුද්ධ ආගම ඇවිල්ලා මාගදී භාෂාවෙන් දේශනා කරපු මගදී භාෂාව මාගදී භාෂාවයි. එතකොට මේ මාගදී භාෂාවෙන් තමයි බුද්ධ ආගම දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. ඒ වගේම පත පොත ලියවෙලා තියෙන්නේ ඒ පාලි භාෂාවෙන්. එතකොට
ඔන්න පාලි භාෂාව අපේ සිංහලට එකතු වෙනවා බුද්ධාගම පැමිණීමත් සමගම. එතකොට කිස්තු පූර්ව දෙවන සතවර්ෂයේදී විතර පාලි වචන අපේ වාක්කෝෂයට එකතු වෙන්නට පටන් ගන්නවා. ඒ වගේම සිංහල ලේඛකයෝත්, ඒ කියන්නේ බෞද්ධ පත පොත ලියපු සිංහල ලේඛකයෝ පාලි විතරක් නෙමෙයි බෞද්ධ සංකල්ප පැහැදිලි කිරීම සඳහා සංස්කෘත වචනත් යොදා ගන්නවා. එතකොට සංස්කෘත භාෂාවේ සහ පාලි භාෂාවේ සංස්පර්ශය කිස්තුපූර්ව දෙවන සතවර්ෂයේ ඉඳලා සිද්ධ වෙනවා. නමුත් සංස්කෘත පාලි විශේෂයෙන්ම සංස්කෘත භාෂාවේ සංස්පර්ශය සිද්ධ වෙන්නේ සිංහල භාෂා ඉතිහාසයේ සම්භාව්‍ය යුගයේ. ඒ කියන්නේ නමවන සතවර්ෂයේ. කිස්තු වර්ෂ නමවන සතවර්ෂයේදී තමා සම්භාව්‍ය ලේඛකයෝ වැඩි වශයෙන් සංස්කෘත වචන අපේ සිංහල භාෂාවට යොදාගන්නේ. නමුත් කිස්තුපූර්ව දෙවන සතවර්ෂයේ ඉඳලත් යම් යම් ප්‍රමාණයකට බෞද්ධ පත පොත ලියපු ලේඛකයෝ පාලි වචන වලට අමතරව සංස්කෘත වචනත් යොදාගෙන තියෙනවා. එතකොට පාලි සංස්පර්ශය සිද්ධ වෙන්නේ කිස්තුපූර්ව දෙවන සතවර්ෂයේ, සංස්කෘත භාෂාවේ සංස්පර්ශය දැඩි ලෙස සිද්ධ වෙන්නේ ක්‍රිස්තු වර්ෂ නමවන සතවර්ෂයේ. එතකොට මම උදාහරණ කිහිපයක් පෙන්නන්නම් අපේ පාලි වචන සඳහා. සිංහල භාෂාවට පාලි භාෂාවෙන් ලැබිච්ච වචන තමා තණ්හාව, මුසාවාද, යසෝදරා, තෙරවාදය, චේතිය, පටිමාගර, පටිමා, ජම්බුදීප, චුල්ලවග්ග, ධම්මපද, සාරිපුත්ත, මොග්ගල්ලාන. ඒ මම දුන්නේ පාලි සංස්පර්ශය සඳහා උදාහරණ. දැන් මම සංස්කෘත භාෂාවේ සංස්පර්ශය සඳහා උදාහරණ කිහිපයක් සපයන්නම්. තෘෂ්ණා, බෝධිසත්ව, බෞද්ධ, ධාර්මික, පරිනිර්වාණ, මිත්‍යා දෘෂ්ටි, සාංගික, අනුප්‍රාස, උද්ග්‍රහණ, විචක්ෂණ, නිර්මාණ, අක්ෂර, ලිංග, සන්ධි. ඉන් පස්සේ ළමයිනි අපේ භාෂාවට සම්බන්ධ වෙන සංස්පර්ශය වෙන තව භාෂාවක් තමයි දෙමළ භාෂාව. දෙමළ භාෂාව ඇත්තටම පැහැදිලිවම සංස්පර්ශයේ සිද්ධ වීම අපට පේන්නේ පොළොන්නරු යුගයේ. මොකද පොළොන්නරු යුගයේ දෙමළ ආක්‍රමණ සිද්ධ වෙනවා. ඒ වගේම රජවරු දකුණු ඉන්දියාවෙන් බිසෝවරු ගෙන්නනවා. ඒ නිසා අපේ රජවරු රාජාවලිය දකුණු ඉන්දියාවත් එක්ක තියෙන දැඩි සම්බන්ධතාවය කරුණ කොටගෙන දෙමළ භාෂා සංස්පර්ශය පොළොන්නරු යුගයේදී සිදු වෙනවා. නමුත් අනුරාධපුර යුගයේ ඉඳලා සෙල්ලිපිවලත් යම් යම් ප්‍රමාණයක කණක්කර, උල්පාඩු, මෙලාට්සි වගේ දෙමළ වචන අනුරාධපුර යුගයේ සෙල්ලිපිවලත් තියෙනවා. නමුත් මේ භාෂා සංස්පර්ශය, දෙමළ භාෂා සංස්පර්ශය සිද්ධ වෙන්නේ පොළොන්නරු යුගයේදී. මම දෙමළ භාෂා සංස්පර්ශය සඳහා උදාහරණ සපයන්නම්. අම්මා, අප්පා, අයියා, අක්කා, ආච්චි, සීයා, ආත්තා, ආත්තා කියලා කියන්නේ අත්තට, නංගි, මල්ලි, මුත්තා, මාමා, අලි, නරි, වවුල්, සැවුල්, ආප්ප, පිට්ටු, මුරුංග, බණ්ඩක්කා. මම මේ සැපයුවේ දෙමළ භාෂා සංස්පර්ශය සඳහා. ඉන් පස්සේ අපි දන්නවා කිස්තු වර්ෂ 1505, කිස්තු වර්ෂ 1505 ඔන්න පෘතුගීසින් ලංකාවට පැමිණෙනවා, ලංකාව ආක්‍රමණය කරනවා. ඔන්න එතකොට අපරදිග භාෂා සංස්පර්ශය සිංහල භාෂාවට සිද්ධ වෙන්නේ 16 වන සතවර්ෂයේ හෙවත් කිස්තු වර්ෂ 1505. එතකොට පෘතුගීසි භාෂාවෙන් අපේ භාෂාවට ලැබිච්ච වචන තමා නෝන, පේදුරු, බේබදු, සොල්දාදු, බෝනික්ක, අන්නාසි, රෝස, රාබු, පිපිඤ්ඤ, කපිරිඤ්ඤ, කජු, සබන්, ලේන්සු. ඉන් පස්සේ ලන්දේසින් අපේ රට ආක්‍රමණය කරනවා. ලන්දේසින් නිසා අපේ භාෂාවේ යම් සංස්පර්ශයක් සිද්ධ වෙනවා. ඒකට උදාහරණ සපයන්නම්. කෝකි, නොතාරිස්, බක්කරේ, බාස්, කොකිස්, ඉස්පිරිතාලේ, තරප්පු, සොල්දරේ, කන්තාරු, ඉස්කුරුප්පු, රාක්ක, ඔරලෝසු. එතකොට පෙරදිග අපරදිග භාෂා සංස්පර්ශයේ දැඩි ලෙස බලපාන භාෂාව බවට පත්වෙන්නේ ඉංග්‍රීසි භාෂාව. ඉංග්‍රීසි භාෂාව ඇත්තටම සංස්පර්ශයට වඩා මම මුලින් කිව්වා
සම්පර්කයක් සිද්ධ වෙනවා. මොකද ඉංග්‍රීසි භාෂාවේ බලපෑම දැඩි ලෙස සිංහල භාෂාවට ලැබෙනවා. ඒකේ පළවෙනි අවස්ථාව තමයි අර F අකුර නැත්නම් අපි දන්ත ඕෂ්ඨජ අක්ෂර ලිවීම සඳහා කියවීම සඳහා උච්චාරණය කිරීම සඳහා අපිට අකුරක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ ෆැන්ටා, ෆ්‍රැන්සිස්, ෆලූඩා, ෆොටෝකොපි, ෆාමසි, ඒ වගේම ෆීනික්ස්, ඒ වගේම ෆීලිංස්, ෆැන්ටසි වගේ ඩෙන්ටෝ ලේබියල් සවුන්ඩ් එකක් කියාපාන්න ලියා දැක්වීමට අපිට අකුරක් තිබ්බේ නැහැ. අපි ඕකට යොදාගත්තේ පයන්න. පයන්නට මුලින් F අකුර ඉංග්‍රීසියෙන් දැම්මා. ඒ වැතම් පයන්න මැදට F එක දැම්මා. ඕක තමයි පාවිච්චි කළේ. නමුත් අපිට දැන් 60 වෙනි අකුර වශයෙන් ඔය අකුර අපේ ළඟ තියෙනවා. අපිට ඒකට කියනවා උපත්මානීය කියලා. මේ අකුර අපිට ඇත්තටම ලැබුණේ කියන අපට අවශ්‍ය වුණේ මේ අකුරක් මේකට යොදා ගන්න සිද්ධ වුණේ ඉංග්‍රීසි භාෂාවේ බලපෑම නිසා. ඉංග්‍රීසි භාෂාවෙන් සිංහලට ආපු අර මම මුලින් කියපු ෆාමසි, ෆැන්ටා, ෆීනික්ස්, ඒ වගේම ෆැෂන් වගේ F අකුරත් PH කියන F එක සද්දයක් හඬවන්න ඒක ලියා දැක්වීමේදී ඒ අකුර අවශ්‍ය වුණා. එතකොට ඔන්න ඉංග්‍රීසි භාෂාවෙන් සිදුණු දැඩි බලපෑම තමයි අපේ සාම්ප්‍රදායික හෝඩියට අලුතින් අක්ෂරයක් හඳුන්වලා දෙන්න සිද්ධ වීම. ඒක ලොකු බලපෑමක්, සම්පර්කයක්. ඒ වගේම අපිට ව්‍යාකරණයත් ඇත්තටම ඉංග්‍රීසි නිසා ටිකක් වෙනස් වුණා. උදාහරණයක් වශයෙන් විභාගයට වාඩි වෙනවා. ඒක ඉංග්‍රීසි භාෂාවේ තියෙන sit for the exam, sit for exam. එතකොට මම ලබන අවුරුද්ද තමයි විභාගයට වාඩි වෙන්නේ කියලා පවා මිනිස්සු කියන්න පටන් ගත්තා. මිනිස්සු නෙමේ ශිෂ්‍යයෝ විභාගයට වාඩි වෙන්නේ කවදාද? ඒක ඉංග්‍රීසියේ තිබ්බ අර sit for the exam කියන එක. sit for the exam කියන එක ඒක සිංහලට තනි කරනම පෙරලා ගත්තා. ඒ වගේම බලන්න කාර්කාරයෙක්, බයිසිකල් කාරයෙක්, ડોක්ටර් කෙනෙක්, නර්ස් කෙනෙක්, ડોක්ටර්ස්ලා, නර්ස්ලා. ඒ කියන්නේ නාමයක්, ඉංග්‍රීසි නාමයක් අරගෙන ඒකට සිංහල කෑලි දාන්න පටන් ගත්තා. නර්ස් කෙනෙක්, ડોක්ටර් කෙනෙක්, ડોක්ටර්ස්ලා. අන්න බලන්න කොයිතරම් අපේ වාක්කෝෂයට බලපෑමක් කළාද. ඒ වගේම ටයිප්, රයිට්, සේව් කියන ක්‍රියාව අරගෙන ඒකට සිංහල කෑල්ලක් දැම්මා. රයිට් කරනවා, සේව් කරනවා, ටයිප් කරනවා, ඩිලීට් කරනවා, වැක්ස් කරනවා, ෆැක්ස් කරනවා, ටෙක්ස්ට් කරනවා. ඔය බලන්න කොච්චර වචන හදාගත්තද කියලා ඉංග්‍රීසිය නිසා. ඒ වගේම අපිට අලුතෙන් ඉංග්‍රීසියක් සිංගිරිස් කියලා ස්වරූපයක් ආවා. සිංගිරිස් කියන්නේ සිංහල වචනේ ඇස්සේ ඉංග්‍රීසි යොදනවා. වැඩියෙන්ම සිංහලත් නෙමෙයි ඉංග්‍රීසිත් නෙමෙයි. ඒකට මිනිස්සු කියන පටන් ගත්තා සිංගිරිස් කියලා. ඒ කියන්නේ සිංහල වචන වලට ඉංග්‍රීසි කෑලි දැම්මා. ලෙටර් එක රයිට් කරලා පෝස්ට් කරනවා. නෙක්ස්ට් වීක් එකේ ඇවිල්ලා ඔයා පෝස්ට් ඔෆිස් එකෙන් අවශ්‍ය නම් කලෙක්ට් කරගන්න. ඔය බලන්න කොච්චර සිංහල කතා කරනකොට ඉංග්‍රීසි වචන දානවා. ඇයි මේ? ඉංග්‍රීසි සංස්කෘතිය අපේ සංස්කෘතියට දැඩි ලෙස බද්ධ වෙලා තියෙනවා. එතකොට අපි යම් යම් භාෂාවලින් වචන ගන්නේ ඒ භාෂාව කතා කරන ජන කොට්ටාසේ සංස්කෘතිය අපේ සංස්කෘතියට බද්ධ වීම නිසා. දැන් අපි කියනවා ආදරයට බ්‍රේක් නැහැ, ජීවිතයට රිවර්ස් නැහැ. මම හොඳම භාෂා සංස්පර්ශය සඳහා දෙන්න පුළුවන් සරල උදාහරණයක්. ආදරයට බ්‍රේක් නැහැ, ජීවිතයට රිවර්ස් නැහැ. ආදරය කියන්නේ සිංහල වචනයක්. බ්‍රේක් කියන එක ඇවිල්ලා තියෙන ඉංග්‍රීසි භාෂාවෙන්. ඕකට කිව්වොත් කොහොමද ආදරයට තිරිංග නැහැ, ජීවිතයට පසුපසක් නැහැ කියොත් අර සෙන්ස් එක එන්නේ නැහැ. එතකොට රිවර්ස් කියන වචනේ ආවේ ඉංග්‍රීසි භාෂාවෙන්. එතකොට මෙන්න මේක තමයි ළමයිනේ භාෂා සංස්පර්ශය කියලා කියන්නේ. භාෂා සංස්පර්ශය කියන්නේ කිසියම් භාෂාවක් තවත් භාෂාවක් හෝ භාෂා සමග සංස්පර්ශේ වීම. එතන මේ භාෂා විතරක් නෙමෙයි, දැන් හින්දි භාෂාවේ සංස්පර්ශයත් අපිට හම්බ වෙනවා. දැන් සංස්කෘති කියන වචනය, හින්දි වචනය සංස්කෘති, හර්තාල්, ආන්දෝලනය, මිලනය, ඒ වගේම නමස්තේ කියන එක දැන් සමහර අය පාවිච්චි කරනවා. ඒ බලන්න දැන් ඒකෙන් ඒ උදාහරණ වලින් පෙන්නන්නේ හින්දි භාෂා සංස්පර්ශය. මොනවද? සංස්කෘති, හර්තාල්, ආන්දෝලනය, මිලනය, නමස්ති. මේ සංස්කෘත නෙමෙයි හින්දි භාෂා සංස්පර්ශය සඳහා උදාහරණ.
දැන් ඔබට පේනවා ඇති අපේ භාෂාවට මුල් කාලේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ රාක්ෂ දේව නාග ඒ වගේම කියන මෙකී ස්වදේශීය ජන කොට්ටාස ඒ කියන්නේ සිව්හෙළයෝ යක්ෂ රාක්ෂ නාග දේව කියන සිව්හෙළයෝ කතා කරපු භාෂාවට විවිධ භාෂායකට එකතු වෙලා තියෙනවා. ඉදිරියේදී චීන භාෂාවේ වචන අපේ භාෂාවට එන්නට පුළුවන්. එතකොට චීන රටේ තියෙන බලපෑම වැඩි වෙනවා. එතකොට යම්කිසි භාෂාවක් කතා කරන ජන කොට්ටාසයේගේ බලපෑම වැඩි වෙනකොට ඒ බලපෑමත් එක්කම අපේ භාෂාවටත් ඒ බලපෑම ලැබෙනවා. මොකද භාෂාව කියලා කියන්නේ සමාජයේ නැත්නම් ඒ ජන ජීවිතයේ ඒ රටේ තියෙන සංස්කෘතියේ කැටපත හරස් කඩක්. එතකොට ඒක භාෂාවෙත් නියෝජනය වෙන්නට ඕන. මං හිතන්නේ භාෂා සංස්පර්ශය කියන එක ඔබට පැහැදිලි වෙන්නට ඇති. අසා සිටිය හැමෝටම ස්තුතියි. මගේ channel එක සම්බන්ධයෙන් ඕගොල්ලන්ට මගේ මේ වැඩසටහන සම්බන්ධයෙන් මම පොඩ්කාස්ට් කරන්නේ. මේ පොඩ්කාස්ට් සම්බන්ධයෙන් මොන හරි චෝදනා යෝජනා තියෙනවා නම් ඔබට කමෙන්ට් කරන්න පුළුවන්. ඒවා සඳහන් කරන්න මං ඉදිරි වැඩසටහන් වලදී ඒවා සලකිල්ලට අරගෙන මේක තවදුරටත් වර්ධනය කරන්න. මගේ channel එක subscribe කරන්න, ඒ වගේම like කරන්න, share කරන්න, comment කරන්න. එහෙනම් බොහොම ස්තුතියි මට සවන් දුන්නට. මම සුසිල් ජයසිරි.